डिलीशियस्ले को यूट्यूब चैनल याला हेमोम सुपुरुदु विधियट मदत आयुबोवन किली तामत मादरीन पिलिगन्नवा इतिन अदम मुयाट कियला देन्नी रसमरस तल दोसी एका इतामत्म इक्मनट इवागिम लेसियन हदागन्नी कोहमद कियला गुडक विला लिपे तियागिन हेंदिगान्न उनत नहें टग्गाल हदागन्नत पुलुवंग मे विधियट अनितक तमई पोल्किरी फ्रेश मिल्क टींगिरी मे मुकुत्म दान्नेत नहें एत मे दोसी एक नम हरिम रसाय वरदिन नैतुव हरि पदमट हदागन्नत लेसी मे विधियट हेदुवम ඕනකරන දේවල් සුපුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාලා තියෙනවා. එහෙමනම් අපි බලමු මේ රසමරස තල දෝසියක ටක් ගාලා හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම දෝසියක තුනී කරගන්න ට්‍රේ එක සූදානම් කරගෙන ඉන්න ඕන. ඉතින් ඒ වගේම තුනී කරන්න ගන්න උපකරණත් ලෑස්ති කරලා තියාගන්න ඕන. ඉතින් ට්‍රේ එකේ මේ උපකරණවලයි තෙල් ටිකක් ගාලා සූදානම් කරලා තියාගෙනම දෝසියක හදන්න පටන් ගමු. මුලින්ම පෑන් එකක් ලිපේ තියාගන්න. දැන් ඊකට දාගන්න මාගරින් එහෙම නැත්නම් බටර් ග්‍රෑම් 30ක්. කැමති නම් ඔයාට ඔන්න පොල් තෙල් අරගන්න පුළුවන්. හැබැයි පොල් තෙල් ගනිද්දි මුඩු නැති හොඳ පිරිසිදු පොල් තෙල් එකක්ම අරගන්න. ඔන්න මම ගත්තේ මාගරින්. ඉතින් මේ වගේ මාගරින් එක හොඳට දිය වුණාට පස්සේ එකතු කරගන්න ඕන තලයට. ඉන්දර හොඳට මඩු කරලා විනාඩි 2ක් විතර මේ තලයට ටික බෙද ගන්න ඕන. ඉතින් විනාඩි 2ක් විතර හොඳට බැදගත්තට පස්සේ ඒකට දාගන්න ඕන රුලන්. මම මෙතන අරගෙන තිනවා රුලන් පිරිසි අඩු කෝප 4/3ක්. මම මේ දෝසියක හදන්නේ තලයට වැඩිපුර දාලා. ඉතින් ඔයාට අවශ්‍ය නම් තල දාන ප්‍රමාණය අඩු කරලා රුලන් ටිකක් වැඩියෙන් දාලත් මේක හදන්න පුළුවන්. ඉතින් රුලන් ටිකක් විනාඩියක් විතර වගේ බැදගන්න. රුලන් ටිකක් බැදගත්තට පස්සේ ඊළඟට එකතු කරගන්න ඕන අපි දාගත්ත පොල්. පොල් අඩු කෝප දෙකක් මෙතන අරගෙන තියෙනවා. දැන් මේ වගේ පොල් ටිකක් දාලා පොල් ටික හොඳට බෙද ගන්න. පොල් ටික කළු වෙන දෙන්න එපා. යන්තම් තෙත ගතිය හිඳුණු ගමන්ම ඔන්න ලිපෙන් අයින් කරන්න ඕන. මෙන්න මේ වගේ තමයි තියෙන්න ඕන. ඊළඟට ආයෙත් භාජනයක් ලිපේ තියලා ඒකට දාගන්න සීනි අඩු කෝප 1යි කාලක්. ලිපේ ගින්දර හොඳට මඩු කරගෙන මේ සීනි ටික කැරමල් කර ගන්න ඕන. හැඳි පාවිච්චි කරන්න එපා. මෙන්න මේ වගේ අතින් කරකවන්න දෙතුන් පාරක් විතර. සීනි ටික හොඳට දිය වුණාට පස්සේ අපි ඊළඟට එකතු කරගන්න ඕනේ එකට ලුණු. ලුණු තේ භාගයක් මම එකතු කරනවා. සීනි ටික හොඳට කැරමල් වෙලා මෙන්න මේ වගේ තද දුඹුරු පාටට ආවට පස්සේ මම එකතු කරනවා වතුර අඩු කෝප්ප කාලක්. මම අරගන්නේ නටන උණු වතුර. ඊළඟට මේ ටික හොඳට දිය කරගන්න හැන්දෙන්. ඉතින් ඔයාට කැමති නම් විතරක් ඔන්න මේ වෙලාවේ කිරිපිටි මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට කැරමල් කරගත්ත මේ සීනි එකට මං දානවර කලින් බෙදලා අරගත්ත තල පොල් රුලන් තියෙන මිශ්‍රණය. ඊළඟට වැනිලා තේ හැඳි එකක් දාලා මෙන්න මේ වගේ හොඳට හැඳි ගන්න ඕන. ඔක්කොම ටික පැණි මිශ්‍රණයත් එක්ක කලවම් වෙන්න. ඉතින් ඔයාට පේනවනේ මේකේ වතුර ගතිය පොඩ්ඩක්වත් නැහැ. ඒ නිසා ටක් ගාලා ඝන වෙනවා. ඉතින් විනාඩි 3ක් 4ක් විතර වගේ මේ මිශ්‍රණය ලිපේ තියලා හැඳි ගන්න ඕන. උන දැන් මේ මිශ්‍රණය මං ලිපෙන් අයින් කරලා අර සූදානම් කරගත්ත ට්‍රේ එකට දාගන්නවා. ඊට පස්සේ හොඳට මේ වගේ තුනී කරන්න ඕන එක මට්ටමකට හිටින්න. මේ වගේ තුනී කරගත්තට පස්සේ ටිකක් නිවෙන්න තියලා තියන්න ඕන. දැන් මේක හොඳට නිවිලා තියෙන්නේ. ඔන්න මම දැන් කෑලි වලට කපල වෙන් කර ගන්න යන්නේ. ඉතින් මෙතනදී ඔයාට කැමති ප්‍රමාණයකට කෑලි කපා ගන්න පුළුවන්. මේ බලන්න මං හදාගත්ත රසමරස තල දෝසියක. ඉතින් ඔන්න ඔයාට කහට කෝප්පයක් බොන්න ගන්න අරගන්න පුළුවන් හරීම රසය මේ දෝසියක. පැය ගණන් හැඳි ගන්න ඕනත් නැහැ. ටක් ගාලා හදා ගන්නත් පුළුවන්. පුංචි දරුවෙම ඉන්නව නම් ඔන්න යාළත් ගොඩාක් ආස වෙයි. ඉතිනවත් අනිවාර්යෙන්ම හදලා බලන්න මේ දෝසියක. හදලා බලලා රස කොහොමද කියලා මටත් කමෙන්ට් කරන්න. ඉතින් මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ඔන්න ලයික් කරලා තව කෙනෙක්ටත් බලන්න ෂෙයා කරන්න. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් end screen එකේ වම් පැත්තේ ඉහළ කෙළවරේ තියෙන මගේ channel DP එක click කරලා ඔන්න ඔයාට මාව subscribe කරන්න පුළුවන්. පහළ තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට YouTube එකට අලුතින් videos upload කරපු ගමන් ඔයාට notification එක එනවා.
එහෙමනම් ආයෙත් ඉක්මනටම ඔයාලව මුණ ගැහෙන්න එන්න මේ වගේම රසබර වීඩියෝ එකක් අරගෙන ඉතින් එහෙමනම් මාත් එක්ක මගේ වීඩියෝ එක බලන්න එකතු වුණාල හැමෝටම ගොඩාක් ස්තුතියි